මුළු මතකධාරිතාවය ඉදම තටි ටු තිස් දෙකයි ගේවී මුළු මතකයක් තියෙන ජලාබිට කියනවා. මේ මුළු මතකධාරිතාවේ එකයි බයිට් වෙන විදිහට තමයි පේජස් දෙදියම සිද්ධ වෙන්නේ. එතකොට මේ මුළු මතකේ මේක මෙහෙම ඇන්දොත් මෙන්න 32 KB කියන මතකය සරලව ඇන්දොත් ඒක එකයි බයිට් බැගින් වූ පේජස් බෙදෙනවා. එතකොට මේ පේජස් නම් කරන්න මෙන්න මේ 32 KB මුළු ධාරිතාවය එකයි බී වෙන විදිහට පිටු බෙදීමකට ලක් වුණාම ඒ පිටු නම් කරන්න අවශ්‍ය ලොජිකල් ඇඩ්‍රස් එකේ දිග කොච්චරද කියලා අපිට බොහොම සරලව හොයාගන්න පුළුවන්. එතකොට මෙතනදී වෙන්නේ මුළු ධාරිතාවය අපිට දීලා දිනවා, එක පිටුවක ධාරිතාවය දීලා දිනවා. ඊවැනි පිටු නම් කිරීම සඳහා අවශ්‍ය ලොජිකල් ඇඩ්‍රස් එක ගොඩනගා ගැනීමට කොපමණ පිටු ප්‍රමාණයක් වුමනාද කියන කාරණය ගණනය කිරීම. සරලව නැවත පැහැදිලි කරොත් මුළු ධාරිතාවය දීලා තියෙන අවස්ථාවක, ඒ වගේම එක පිටුවක ධාරිතාවය දීලා තියෙන අවස්ථාවක, ඒ මුළු ධාරිතාවය තුළ එවැනි පිටු නම් කිරීම සඳහා අවශ්‍ය ලොජිකල් ඇඩ්‍රස් එකේ පිටු ධාරිතාවය කොපමණද යන්න සොයා ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා 32 KB තමයි මුළු ධාරිතාවය. මේක බෙදෙන්නේ එකයි බයිට් වලට, බයිට් එක බැගින් ඌ කොටස් වලට. එතකොට අපි ඉස්සෙල්ලාම හොයාගමු කොච්චර කොටස් ප්‍රමාණයක් මේ 32 KB මුළු ධාරිතාවයෙන් බෙදා ගන්න පුළුවන් දෙකයි බයිට් එක බැගින් ඌ. ඒක බොහොම සරල ගණිතමය ක්‍රියාවලියක්. ඉතින් 32 KB බෙදෙනවා 1 byte වලින්. ඉතින් අපි දන්නවා මේක බොහොම ලේසියෙන් කැපිලා යනවා, මේ කාපිලයක් දාන්න පුළුවන්. ඉතින් මේක බයිට් වලින් බෙදුනම 32යි කියන්නේ අපිට ලැබෙන පිළිතුර. බයිට් වල බයිට් මෙහෙම කපා දැම්මු 32යි කියන්නේ චරම සදාචාරාත්මක උත්තරයක් නෙවෙයි. නමුත් මොකද මෙතන අහන්නේ යම් ප්‍රමාණයක් මේ අගය අදාළ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් අපි මේක බයිට් කරමු, හොඳයි. අපි මේක පැටලිලි සහගත නම් අපි මේක 32 KB 2 10 වැඩි වුණාම බයිට්. හරි, මෙහෙම ලියන්න පුළුවන්. එතකොට 1 KB වලින් බෙදෙන්නේ බයිට් වල බයිට් කපලා දැම්මම පිටු කොච්චර ප්‍රමාණයක් වැටෙන්නේ 32 වැඩි කිරීම 2 10 ස්ථාන කොටස් ප්‍රමාණයක් තමයි අපිට උත්තරේ විදිහට එන්නේ. ඉතින් අපි දන්නවා මේ 32 කියන්නේ කීයද? 2 5 වැඩි කිරීම 2 10 කොටස් ප්‍රමාණයක්. 32 KB මුළු ධාරිතාවයේ 1 byte වෙන විදිහට බෙදලා ගන්න පුළුවන් කියන කාරණය තමයි මේ. ඒ කියන්නේ 32 KB මුළු ධාරිතාවයේ 1 byte එක බැගින් වූ කොටස් 2 5 වැඩි කිරීම 2 10 එවත් 2 15 බෙදා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා දැන් අපිට ස්ථාන 2 15 නම් කරන්න අවශ්‍ය ලොජිකල් ඇඩ්‍රස් පරාසයක් තමයි, ලොජිකල් ඇඩ්‍රස් එකක බිටු ප්‍රමාණයක් තමයි අවශ්‍ය. අපි දන්නවා බිටු ප්‍රමාණය කියන්නේ ලොජිකල් ඇඩ්‍රස් එකේ බිටු ගණන එන්නම් 2n ප්‍රමාණයක් එකිනෙකට වෙනස් අවස්ථා නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මේ 2n කියන්නේ මෙතන හැටියට 2 15 සමාන වෙන්න එපා. 2n ඒ කියන්නේ n නැත්තම් බිටු ප්‍රමාණය 15යි. මම හිතනවා නැවත පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා. මෙතනදී අපිට ලැබිලා තියෙන මුළු ධාරිතාවය 2 KB 32 KB. එතකොට එක කොටසක එවැනි 32 KB බෙදී යන්න ඕන 1 byte බැගින් වූ කොටස් යම් ප්‍රමාණයකට. ඒ කොටස් ප්‍රමාණය තමයි මෙතනින් අපි හොයාගත්තේ 32 KB බෙදෙනවා 1 byte වලින්. අපි ඒක සර මේ කවර උත්තරේ නොගෙන මෙන්න මෙතන දීර්ඝ වශයෙන් ගත්තා 32 වැඩි කිරීම 2 10. එතකොට ඒක byte බවට පරිවර්තනය වෙනවා 1 byte වලින් බෙදුනට පස්සේ. byte කියන තත්ත්වයන් දෙක කැපිලා ගිහිල්ලා 32 වැඩි කිරීම 2 10 කොටස් ප්‍රමාණයක් විදිහට උත්තරය ආවා. 32 කියන්නේ 2 5යි.
දෙකේ දහයෙන් තමයි අපි පරිවර්තනය කරගත්තේ. එතකොට මුළු උත්තරේ වෙන්නේ දෙකේ පහළවයි. එතකොට අපි දන්නවා දැන් මුළු කොටස් ප්‍රමාණය දෙකේ පහළවක්. මෙන්න මේක දෙකේ පහළවක් කොටස් ප්‍රමාණයක් තියෙනවා මෙතන. එතකොට මේ දෙකේ පහළවක් කොටස් එකිනෙකට වෙනස් pages සරලවම කිව්වොත් නම් කරගන්න අවශ්‍ය logical address එකේ දිග කොච්චරද කියන එකයි අපි මෙතෙන්දී හොයන්නේ. එතකොට අපි දන්නවා logical address එකක bit n තියෙනවා නම් ඒ n bit ප්‍රමාණයක් පාවිච්චි කරලා දෙකේ n logical address ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ආයෙත් කිව්වොත් n bit ප්‍රමාණයකින් දෙකේ n addresses නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකේ n ප්‍රමාණයක් නම් කරගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි ගාව තියෙන උත්තරේ ඒකත් එක්ක ගැලපුවොත් දෙකේ 15ක් අපිට ස්ථාන තියෙනවා නම් කරන්න. එහෙමනම් මේ දෙකේ n කියන්නේ bit ප්‍රමාණයකින් දෙකේ 15ක් නම් අපිට පේනවා පැහැදිලිවම n කියන්නේ 15යි කියන එක. මොකද දෙකේ 15ක් ස්ථාන නම් කරගන්න bit 15කින් යුක්ත දීග logical address එක ප්‍රමාණවත්. මොකද logical address එකේ bit 15යි නම් දෙකේ 15 එකිනෙකට වෙනස් address ප්‍රමාණයක් සකස් කරගන්න පුළුවන්. බොහොම සරල මේ සාමාන්‍ය පෙළ සරල ගණිත ක්‍රියාවලියක්. ඉතින් අපි දෙවෙනි උදාහරණයකට ගියොත් එතනදී අපි හිතුවොත් 256 MB මුළු ධාරිතාවයක් තියෙනවා. ඒ ධාරිතාවයේ එක පිටුවක් නැත්නම් එක කොටසක් එකයි බයිට් වෙන තමයි නැවත බෙදීමට ලක් කරන්නේ. ඉතින් අපි බලමු 256 MB නම් මේක බයිට් කරන්න 2.10 වැඩි කිරීම 2.10 මොකද මේකෙන් 2.10ක් වුණොත් කිලෝ බයිට් තව 2.10 වුණොත් තමයි බයිට් වෙන්නේ. ඉතින් එකයි බීනි කොහොමද එහෙනම් මේක එකමනේ උත්තරේ. එතකොට මෙතනදී 256 කියන්නේ 2 කීවෙනි බලයද 2.7 වෙනි බලය 2.7 256 2.8 මේ සුළු කිරීම ගදී ප්‍රවේශමෙන් ගන්න පුංචි පුංචි පැඩලවිලි වෙන්න පුළුවන් නිසා 2.8 වැඩි කිරීම 2.10 වැඩි කිරීම 2.10 වූ ස්ථාන ප්‍රමාණයක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන සුළු කිරීමක් ගත්තොත් 2.10 28ක් ස්ථාන අපිට ලැබෙනවා. අපි දන්නවා එහෙමනම් ලොජිකල් ඇඩ්‍රස් එකේ bit ප්‍රමාණය 28යි. bit 28ක් දිග ලොජිකල් ඇඩ්‍රස් එකකින් තමයි 2.28ක් ස්ථාන නම් කරන්න පුළුවන්. එතකොට 2.28ක් ස්ථාන 1 බයිට් එකකින් මුළු ස්ථාන 256 MB මුළු ස්ථාන වල මුළු මතක ධාරිතාවය 256 MB වෙනවා. ඉතින් මේක අර කලින් පියවරේම ආපසු එමක්. මෙතෙන්දි මුළු ධාරිතාවය දීලා තියෙනවා එක කොටසක් ආගේ දීලා තියෙනවා එක page එක. එතකොට මුළු ධාරිතාවෙන් එක page එක ආගේ මුළු ධාරිතාවයේ එක page එක ආගේ බෙදුවම එන කොටස් ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට ඒ කොටස් ප්‍රමාණය නම් කරන්න අවශ්‍ය logical address එකේ bit ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් තවත් එක උදාහරණයක් අපි ගත්තොත් ඒ උදාහරණය අවසාන වශයෙන් ගත්තොත් 16 GB අපි එක කොටසක එක page එක 4 byte විදිහට ගන්නවා. එතකොට 16 GB 4 byte වලින් ඉතින් අපි බලමු 16 වැඩි කරන්න ඕනේ නම් 2.10. එතකොට මේක MB වෙනවා. 2.10 වැඩි කරාම KB වෙනවා. නැවත 2.10 වැඩි කරාම byte වෙනවා. මෙතන තියෙන්නේ 4 byte. දැන් byte මේ අවස්ථා දෙකක් ඉන්න මේ byte ඉලක්කම අවශ්‍ය නැහැ. ඉතින් අපි මේක බොහොම සරලව මේ 4ට මේ 16 වෙනවා 4යි. දැන් අපිට පේනවා මේ 4 කියන්නේ 2. එහෙමනම් 2.32ක් ස්ථාන
එකිනෙකට වෙනස් ස්ථාන අපිට ලැබෙනවා 232 pages 232. එතකොට මේ එකිනෙකට වෙනස් pages 232 නම් කරන්න අවශ්‍ය ලොජිකල් ඇඩ්‍රස් එක නිර්මාණය කරගන්න බිටු 32ක් අවශ්‍යයි. බිටු 32ක් අවශ්‍යයි. ඉතින් මේක තමයි ගණනය කිරීම වල පරාසයන් දෙක. අපිට ඉස්සෙල්ලාම අපි ගණනය කිරීම සිද්ධ කරේ ලොජිකල් ඇඩ්‍රස් එකේ බිටු ප්‍රමාණයක් එක පේජ් එක නැත්නම් එක කොටසක ධාරිතාවයක් දන්නවා නම් මුළු ධාරිතාවයේ සෙවීම. දැන් අපිට මුළු ධාරිතාවයත් එක කොටසක එක පේජ් එක ධාරිතාවයක් දීලා තියෙනවා. ඒකෙන් අපි ලොජිකල් ඇඩ්‍රස් එකේ පරාසයේවත් බිටු ප්‍රමාණය ලොජිකල් ඇඩ්‍රස් එක නිර්මාණය කරගන්න අවශ්‍ය බිටු ප්‍රමාණය ගණනය කරා. ඉතින් මෙන්න මෙවැනි ගණිතමය තත්ත්වය මේ පාඩම තුළදී අපිට ලැබෙන්නට පුළුවන්. හොඳයි, මම විශ්වාස කරනවා මෙමරි මැනේජ්මන්ට් ටෙක්නික්ස් පිළිබඳ මතක කරුණාකරන ක්‍රමවේදයන් පිළිබඳ ඕගොල්ලොන්ගේ දැනුම මේ වීඩියෝ එක මගින් වැඩි වුණා කියලා. ඒ වගේම ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක යාළුව අතර පාසුවෙන් ෂෙයා කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඉදිරියේදී මෙවැනි මූ වීඩියෝ මගින් අනිකුත් ඒකක වලට අදාළව පැහැදිලි කිරීම හඳුනා දී YouTube එකට එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරලා තිබුණොත් ඒ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට පහසුවෙන් එකතු වෙන්න පුළුවන්. ඉදිරියේදී මෙවැනි වීඩියෝ එකකට වෙනකම් ඔබ සීරි ගන්න ආයුබෝවන්.